අයිබෝවන් සුබ මධ්‍යහනක් ඔබ ස්වාධීන රූපවාහිනි මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමග ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල ඉස් පහක් එක්ක කින්ඤා කලපුවක ගිය පාලම් පාරුවක් පෙරලෙයි අතුරුදන් අය සෙවීම් ටිකටම ග්ලයිපොසිට් ගැසට්ටුව ගැසූ පලිබෝධනාශක රෙජිස්ටාර්ට වැඩ වරදි මන්ත්‍රී කුට්ටි ආරච්චිට කතා නායකකින් දැඩි අවවාද පාලම් ඉතිහාසයේ නව පිටුවක් ලියවෙන කැලණි ගඟේ එල්ලෙන පාලම අධික වැස්ස ආන්ද්‍ර ප්‍රදේශ 30කගේ ජීවිත පිළිකණි කින්‍යා ප්‍රදේශයේදී පාලම් පාරුවක් පෙරලීමෙන් අතුරුදන් වූ පුද්ගලයන් සෙවීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. සිද්ධියෙන් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. සිද්ධිය වන අවස්ථාවේ පාලම් පාරුවේ පුද්ගලයන් 35 දෙනෙකු පමණ ගමන් කර ඇති බවයි වාර්තා වන්නේ. පුද්ගලයන් 11 දෙනෙකු දැනටමත් මුදාගෙන රෝහල් ගත කර තිබෙනවා. ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර සේවා කඩිනමින් ලබා දෙනවා. ත්‍රිකුණාමලයේ කින්‍යා කුරිඤ්ඤංකන ප්‍රදේශයේ කලපෝක මෙව පාලම් පාරුව පෙරලී තිබෙනවා. අනතුරු සිදුවන අවස්ථාවේ පාසල් දරුවන් ගුරුරුන් ඇතුළු පිරිසක් එහි ගමන් කරමින් සිට ඇති බවයි වාර්තා වන්නේ. කුරිඤ්ඤංකණි පාලමේ සිදු කරන අලුත් වැඩියක් කටයුතු හේතුවෙන් පුද්ගලින් ප්‍රවාහනය සඳහා මෙම පාලම් පාරුව භාවිත කර තිබෙනවා. අතුරුදන් වූවන් සිවීමේ මෙහෙයුම් සඳහා නාවික හමුදාවේ ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලකණය, මැරීන් බලකණය, විශේෂ යාත්‍රා බලකණය හා කිමුදුන් අංශයෙන් සමන්විත සහන කණ්ඩායම් 8ක් එක්ව සිටිනවා. පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ කිමුදුම් කරුවන්ද අතුරුදන් වූවන් සිවීමේ මෙහෙයුමට එක්ව සිටිනවා. සිතින් තිබේරා කෙනෙකුට පාසල් දරුවන් පිරිසකට හැකි වුණා. මියගිය අය අතුරින් 6 දෙනෙකු පාසල් දරුවන් වන අතර අනෙක් 3 දෙනා වැඩිහිටියන් බවයි අප වාර්තා කරු පවසන්නේ. තුවාලපු පිරිස අතරින් 10 දෙනෙකු කින්‍යා මූලික රෝහලට ඇතුළත් කෙරුණා. ඉන් එක් අයෙකු ත්‍රිකුණාමලයේ මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා. සිද්ධියට විරෝධී දක්වමින් උද්ඝෝෂණයක්ද කින්‍යා ප්‍රදේශයේදී පැවැත්වෙනවා. අපේ රටේ පාලම් ඉතිහාසයට නව පිටුවක් එකතු කරමින් කැලණි ගඟ හරහා ඉදි කරපු එල්ලෙන පාලම හෙට දවසේ ජනතා අයිතියට පත් කරනවා. මීටර 180ක් දිග මේ පාලම ඉදි කරන්න කැබිනට් අනුමැතිය හිමි වුණේ 2014 අවුරුද්දේදී. මේ වගේ තාක්ෂණයක් යොදා ගැනීමෙන් ලංකාවේ ඉදි කරපු පළවෙනි පාලම තමයි මේ. හෙට විවෘත කරන මේ පාලමේ වැදගත්කම ගැන කරුණු පැහැදිලි කරන්නේ ව්‍යාපෘති අධ්‍යක්ෂ දර්ශිකා ජයසේකර මහත්මිය. කටනායක අධිවේගී මාර්ගයත් ඉඟුරුකඩේ හන්දියේ ඉඳලා කොටුව දෙසට ගමන් කරන කුළුණුමැටින් ඉදිවෙන අධිවේගී මාර්ගයත් උරුගුඩවත්තේ සිට අතුරුගිරිය දක්වා කුළුණුමැටින් ඉදිවෙන අධිවේගී මාර්ගයත් ජාලාව එකිනෙකට සම්බන්ධ වෙන ව්‍යාපෘතියක් හැටියට තමයි මේ ව්‍යාපෘතිය හඳුන්වන්නට පුළුවන් අපිට. මෙම ව්‍යාපෘතිය 2014 වර්ෂයේ තමයි කැබිනට් අනුමැතිය අපිට ලැබුණේ. මේ වෙන විට මේ ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම වැඩ අවසන් වෙලා තියෙනවා. මේක එක්තරා විදිහක එල්ලෙන පාලමක් හැටියට හඳුන්වන්නට පුළුවන්. විශේෂත්වයක් තියෙන්නේ කැලණි ගඟ මැද්දේ කුළුණු නැහැ. කැලණි ගඟට කිසිම බාධාවක් නැහැ. කම්බි වලින් 20%ක මේ පාලමේ බර දරා පවතිනවා. ඒ වගේම අතිභාරම් වලින් බර 80%ක් දරා රඳා පවතිනවා. මේක සුවිශේෂී පාලම් වර්ගය ශ්‍රී ලංකාවේ ප්‍රථම අවතාවට ඉදිවෙන පාලමක්. මෙම පාලමේ වේගය 8 කිලෝමීටර් 60ක වේගයක්. මොකද මේක නාගරික අධිවේගී මාර්ගයක් හැටියට හඳුන්වනවා. ඉඟුරුකඩේ මන්සන්දියේ ඉඳලා කොටුවට දක්වා කුළුණුමැටින් ඉදිවෙන අධිවේගී මාර්ගයේ මේ වෙන විටත් වැඩ ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම උරුගුඩවත්ත දෙසේ ඉඳලා අතුරුගිරියට යන කුළුණුමැටින් ඉදිවෙන අධිවේගී මාර්ගයත් මේ වෙනකිට වැඩ ආරම්භ කරලා තියෙනවා. ඊයේ දවසේදී කොරෝනා ආසාදිතයින් 735 දෙනෙකු හඳුනා ගැනීමදී සුවය ලැබූ සමස්ත පිරිස 527,000 ඉක්මවා ගියා. ඉදිරි උත්සව සමයේදී ජනතාව දැඩි වගකීම් සහිතව ක්‍රියා කරන්න ඕන කියලා සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා. ඒ වගේම සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන්නේ නැති පිරිස සෙවීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වෙනවා.
බැතරුත්සව සමයේදී ජනතාව වඩාත් වගකීම් සහගතව ක්‍රියා කළ යුතු බව සෞඛ්‍යංශ අවධාරණය කරනවා. සෙනඟ අධික ලෙස ගැවසෙන පරිදි සාපු සභාරියමෙන් වලකින්ද අවුරුද්ද අවසානයේදී විවිධ උත්සව සම්භාෂණ ආදී දේවල් සංවිධානය කරනවා. මෙවැනි දේවල් වලට සහභාගී වීමෙන් වලකින්න මෙවැනි දේවල් ඉවක් බවක් නැතුව සිද්ධ වීම හරහා නැවතත් අපේ රටට ඉතාමත් අගතිගාමි තත්ත්වයක් ඇතිවන්නට ඉඩ තියෙනවා. ඒක වළක්වන්න අපිට මේ අවස්ථාවේ කැපවීමෙන් කටයුතු කරන්න ඕන. අන්න ඒ නිසා තමයි කියන්නේ මේ කාල සීමාව තුළ රට වැසීමේ තත්ත්වයක් උද්ගත නොවන පරිදි සියලු දේවල් ඉතාමත් සාමකාමීව වගකීමෙන් යුතුව කටයුතු කිරීමට අදාළ සියලු පාර්ශවයන් හිතට ගැනීම මේ අවස්ථාවේ වැදගත් වෙනවා. බස්නාහිර පළාතේ ස්ථාන රැසකදීම මුකාවරණ නොමැතිව රියදාවනය කළ පුත්කලින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් ශ්‍රී ලංකා පොලිසිය අද ආරම්භ කළා. शब्द विकाशन यंत्र भावित करमीन सौख्य मार्गोपदेश पिलिबंद जनता वेनुवत् किरीम बेहिती सिदुकला कोलम टवहोल हांदिय किरुलपन सह पार्लिमेंतु मार्गे पोल्दूव वटरावमेन स्थान रसकदीम पुलिसी मूलिकात्वेन एक्रियात्मक किरुना में वेडसटहन सदहा बस्नाहिर पलात भार ज्येष्ठ नियोज्य पोलिस्पति देशबंधु तेन्नकोट महताद इक्व सिटिया महजनता नवतवतावक सौख्य मारुदेश बांधव सीपत क्री मेडिपिल कपी आरंभ कर लभुआ विशेषेम बहुत कुट मुखावरण पलदीमी वटनाकम वेदगत्कम पिलिबांधव दैन नवत अमतक ऐसा सामकिन कुटम तमंगे वाहन हो वा कीपते समग गमन कर विशेषेम थ्री व्हीलर तवल गमन कर वस्ताव यदि मुखावरण पलदीम इतामत्मात्यावश्यय सुलक पोलिसी विसिंग मे इद्री सदकी पे तुले दिसंबर मास नदा महजनताव मे कोविड दहन में वलक गणी संबंध धनुवत गिरी मेडिपिल तमंग आरंभ कर दिए කොරෝනා ආසාදිතයන් 735 දෙනෙකු හඳුනාගත්තා. මේ වන විට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 557361. රෝහල්ගතව සහ නිවාසවල පුද්ගලයන් 16093 දෙනෙකු ප්‍රතිකාර ලැබමින් සිටිනවා. සුවය ලබා ඇති සංඛ්‍යාව 527110ක්. බෙතර ෆයිසර් එනත් මාත්‍රා 104ක් අද උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් දිවයිනට රැගෙන ආවා. මෙම එනත්තුගේ 3 වෙනි එනත් මාත්‍රාව ලෙස ලබා දීමටයි සැලසුම් කර ඇත්තේ. කටුනායක සිට එම එනත්තුගේ සෞඛ්‍ය මාත්‍යංශයේ මධ්‍යම ගබඩා සංකීර්ණයේ වෙත රැගෙනීම සිදු වුණා. බෙතරයේ දිනෙදී 71204 දිනකට එනත් ලබා දී තිබෙනවා. මෙවන විට කුමන හෝ එනතක එක් මාත්‍රාවක් ලබාගෙන ඇති සංඛ්‍යාව 159,14,780. 1,37,16,871 දිනක මාත්‍රා දෙකම ලබාගෙන තිබෙනවා. මාත්‍රා තුනම ලබාගත් සංඛ්‍යාව 324,633. පාර්ලිමේන්තුවේ ගෞරවයට හානිවන ලෙස අදහස් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටියාරච්චි මහතාට කථානායක මහින්ද යාපා අභිවර්ධන මහතා දැඩි අවවාද සිදු කළා. එවැනි ප්‍රකාශ සිදු කිරීම වළක්වා ගැනීමට ඉදිරියේදී දැඩි පියවර ගන්නා බවද කථානායකවරයා කියා සිටියා. මේ අතර අයවැය විවාදයේ කාන්තා කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදය අද පෙරවරුවේ ආරම්භ කෙරුණා. ගරු තිස්ස කුට්ටියාරච්චි මන්ත්‍රීතුමා විසින් කරන ලද මාශෝභන කතාව පිළිබඳව මාගේ කනගාටුව ප්‍රකාශ කරන අතර අපහාස කරමින් කරුණු ලබන කතාවලින් වැළකී සිටින ලෙස තිස්ස කුට්ටියාරච්චි මහතාට දැඩි ලෙස අවවාද කරමි. මෙවැනි තත්ත්වයන් ඉදිරියේදී වළක්වා ගැනීම පිණිස දෙපාර්ශ්වයේම ප්‍රධාන සංවිධායකවරයන් විසින් මන්ත්‍රීවරයන් දැනුවත් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටි. ස්ථාවර නියෝගවලට අනුකූලව සභාවේ විනය පවත්වා ගැනීම සඳහා දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට මට සිදුවන බව මේ නව ධාරණය කරන. එතුමියට වෙච්චේ හානියට අඩුගානේ මොකක් හරි ප්‍රකාශයක් හරි අදාළ මන්ත්‍රීවරයා ලබා දෙන්න කියලා. මොකද මේක දිගින් දිගටම දැන් මීට ඉස්සෙල්ලා කැබිනට් ඇමතිවරයෙක් මේ ගැන කතා කරා. ඒ වෙනුවෙන් කතා කරපුවම කිසිම පියවරක් තිබුණේ නැහැ. මම ස්තුතිවන්ත වෙනවා. ඔබතුමායි කතාව හෙලාද කරලා තියෙනවා. නමුත් ඔබතුමා පාර්ලිමේන්තුවේ කතා කරද වගකීම විපක්ෂයේ ආණ්ඩු පක්ෂයේ සංවිධායකවරුන්ට පැවරුවා. ඒක කරන්න අපිට බෑ. ඒක කරන්න ඕන බෝලාසනේ. නමුත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ තමන්ගේ කණ්ඩායමේ මන්ත්‍රීවරු පාලනය කිරීම පාර්ලිමේන්තුවටම බාර දෙනවා කියලා. තමන්ගේ කණ්ඩායමේ හැසිරවීම
සංවිධායක තුමා වශයෙන් ඔබතුමාගේ කණ්ඩායම හැසිරවීම ඔබතුමා යම්කිසි වගකීමක් තියෙනවා මම කියපු අසභ්‍ය වචනේ මට කියන්න ඔබතුමා ඊට හොඳයි ඔබතුමා අතින් වැරදි වචනයක් කියනවා නම් මේක කණ්ඩායම වෙන්නේ කියලා කිව්වා ගරු කතානායකතුමනි මගේ අතින් කාන්තාවන්ට අපහසුතාවයක් වෙන විදිහට ඇත්තටම වචනයක් පිට වුණා නම් තමයි මම සමාව ඉල්ලන්න ඕනේ එහෙනම් පොලේ බඩු විකුණන වෙලෙන්ද එළවලු විකුණන විදිහ මට අර්ථකථනය කරන්න මම යහපත් සිතින් කියපු දෙයක් මම වල් නැහැ ආපු මිනිස්සු වල් වුණාට මට කරන්න දෙයක් නැහැ කතානායකතුමනි සභාවේ උත්තරීතර බව රැකෙන 225 දෙනාගේ හැසිරීම අනුව අද රටම බලාගෙන ඉන්නවා දරුව බලාගෙන ඉන්නවා එස විශේෂයෙන්ම කාන්තා මන්ත්‍රීවරිය ඉන්නේ 12යි මේ සභාවේ පක්ෂ වේවා විපක්ෂ වේවා ඕනෑම මන්ත්‍රීවරියන්ට වක්‍රාකාරව හරිය එවැනි ප්‍රකාශ කියනවා අපි සම්පූර්ණයෙන් මේක හෙලා දකින්න ඊට විරුද්ධව කටයුතු කරන්න කියලා මම ඔබ තමුන්නාංශයේ බොහොම ගෞරවයෙන් ඉල්ලනවා ස්වාමී ස්තුතියි මේ වචන තුන දැන් අපි ආයෙ කියන්නේ අපිට කැතයි ලැජ්ජයි හිරිකිතයි දැන් කතානායකතුමත් පිළිගත්තා ඔබතුමා වරදක් කරයි කියලා එදා මෙයා චැලෙන්ජ් කරා එහෙම ඔප්පු කරොත් එයා මන්ත්‍රීකමෙන් අයින් වෙනවා කියලා දැන් තමුන්නාසේ ගරු සභාවට නිගරු කරන්න තු කරනාගල යන්න ගෙදර අරුණාගල්ල මන්ත්‍රීතුමාල යන්න යන්න මෙතනින් හරි හරි අරුණාගල්ල යන්න මන්ත්‍රීතුමාල දෙපළ ඔබතුමාත් පිළිගන්නවා මේ වක්‍රෝතියෙන් ලිංගික හිංසනයක් සිද්ධ වෙනවා ඔබතුමාට ස්ථාවර නියෝග යටතේ මේ පිළිබඳව මීට වඩා දැඩි තීන්දුවක් ගන්න හැකියාව තියෙනවා මොකද මූලාසනෙ හිටි අදිත්‍රාජපක්ෂ මැතිතුමා කියන්න අපිට තියෙන්නේ S2 යි කන් 2 යි තියෙන්නේ ඒ නිසා මෙතන 225 දෙනෙක් ඉන්නවා සමහර විවාදාත්මක අවස්ථාවන් වලදී හැමෝම කතා කරනවා එතකොට සමහරලාට සමහර කියන දේවල් හැම එකම අපිට ඇහෙන්නේ නැහැ 225 දෙනාම කියන ඒවා ඇහෙන්නේ නැහැ ඒ නිසා මං කවදාවත් මේ සභාවේ කිසි කෙනෙකුට අයුක්තියක් අසාධාරණයක් වෙන විදිහට මම පෙනී ඉඳලා නැහැ මේ පාර්ලිමේන්තුව අමතද්දි සරත් පොන්සේකා මන්ත්‍රීතුමා මුළු සත්තුවත්ම මතක් කරා පාර්ලිමේන්තුවේ ඒවට විපක්ෂයේ මන්ත්‍රීවරු නිහඬව ඉන්නවා අපි කියනවා කරුණාකරලා මේ ඒ විනයත් පවත්වා ගන්න කියලා අනවශ්‍ය ලෙස ප්‍රතිජීවක ඖෂධ ගැනීමෙන් සිරුරට හානි සිදුවිය හැකි බව විශේෂඥ වෛද්‍ය භාග්‍යාපිය සිරි මහත්මිය පවසනවා සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගේ උපදෙස් නොමැතිව ප්‍රතිජීවක ඖෂධ ලබා ගැනීම තහනම් බවයි විශේෂඥ වෛද්‍ය කුෂ්ලානී ජයතිලක මහත්මිය කියා සිටින්නේ ස්වාධීන රූපවාහිනී 7 වෙනි පැය වැඩසටහනට එක්වමින් මෙම අදහස් පළ කෙරුණා ප්‍රතිජීවක ඖෂධ නැත්නම් ඇන්ටිබයොටික් මේවා පාවිච්චි කරන්නේ ඇයි වැරදි විදිහට පාවිච්චි කරොත් මොකද්ද ලැබෙන ප්‍රතිඵලය එතනින් එහාට ගිහිලා වෛද්‍යවරයෙකුගේ නිර්දේශයකින් තොරව මේවා භාවිත කළොත් මොකක්ද අත් වෙන්න පුළුවන් ඉරණම වෛද්‍යවරයෙක්ගේ උපදේශ නොමැතිව කිසිම කෙනෙක්ට ප්‍රතිජීවක ඖෂධ ගන්න තහනම් ඒක තමයි තාම දැනගත යුතු දෙය ඖෂධ සල් වලින් ඒක නිකුත් කිරීම තහනම් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක්ගේ වට්ටෝරුවක් නොමැතිව කටින් ඉල්ලලා බෙහෙත් ගන්න බෑ අඳුරන ෆාමසිකට ගිහිල්ලා එහෙම කරන එක වැරදි මොකද ඒක ඔබටත් නරකයි සමාජයටත් නරකයි. බටහිර වෛද්‍ය ක්‍රමයේ ඖෂධයක්. ඒක නිසා බටහිර වෛද්‍ය ක්‍රමය අනුව සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් එන්න ඕනේ. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමත දන්ත වෛද්‍යවරුන්ට පුළුවන් ඒ දන්ත කටේ සම්බන්ධ ආසාදන වලට ප්‍රතිජීවක ඖෂධ දෙන්න. එහෙම නැත්නම් සතෙක්ට ප්‍රතිජීවක ඖෂධ දෙනවා නම් ඒකත් කරන්න ඕනේ සුදුසුකම් ලත් පශු වෛද්‍යවරයෙක්ගෙන් පමණයි. වෛද්‍යවරයෙක්ගේ අනුමැතිය නැතුව ප්‍රතිජීවක ඖෂධ පාවිච්චි කරන්න එපා. වෛද්‍යවරයෙක් ළඟට ගියාම ඔබගේ ඖෂධ වට්ටෝරුවේ ප්‍රතිජීවක ඖෂධ තියෙනවද කියලා අසා දැනගන්න. තියෙනවා නම් ඒ කොයි එකද කියන එක හරියට දැනගෙන ඒක නියම වේලාවට නියම මාත්‍රාව කියන දින ගණනට සම්පූර්ණයෙන් ගන්න. මොකක් හරි ලොකු වස්තු ආබාධයක් ඇති වුණොත් වහාම වෛද්‍යවරයා ළඟට නැවත ගිහිල්ලා ඒක කියලා එතකොට අපිට ඒ අනුව වෙනස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ දින ගණන නියමිත වේලාවට ගැනීම ඉතාම වැදගත්. වෛරස් ආසාදනයකට අපි ප්‍රතිජීවක ගත්තොත් ප්‍රතිජීවක අවශ්‍ය නොවන වේලාවක අපි ප්‍රතිජීවක ගත්තොත් කාරණා දෙකක් සිද්ධ වෙන්න පුළුවන් එකක් තමයි ඇත්තටම අපිට බැක්ටීරියා ආසාදනයක් තිබුණත් අපිට හානි කරන බැක්ටීරියාව විතරක් නෙමෙයි ප්‍රතිජීවකෙන් මැරෙන්නේ අපේ ඇඟ ඇතුලේ ජීවීන් ගොඩාක් ඉන්නවා මිලියන ට්‍රිලියන ගාණක් ඉන්නවා ඒකට අපි කියනවා මයික්‍රෝබයෝම් කියලා බඩවැල ඇතුලේ සුද්ධ ජීවීන් ඉන්නවා ඒගොල්ලෝ අපිට හානි කරන්නේ නැහැ ඒගොල්ලෝ අපිට උදව් කරනවා කණිජ ලවණ දෙන්න අපේ ආහාර දිරවන උදව් කරන්න අපේ ප්‍රතිශක්තිය ඇති කරන්න අපිට උදව් කරනවා අනවශ්‍ය විදිහට ප්‍රතිජීවක ගත්තාම අපිට හානි කරන බැක්ටීරියාවක් හිටියොත් ඒකත් මැරෙන්න පුළුවන් නමුත් ඊට වඩා හානියක් වෙන්න පුළුවන් අපට උදව් කරන බැක්ටීරියා මැරෙන හින්දා කාලයක් යද්දී ඒගොල්ලෝ අධික තරබාරුකම ඒගොල්ලන්ට දියවැඩියාව වගේ මානසික සෞඛ්‍යයේ ගැටලු ඒ වගේ දේවල් පිළිකා තත්ත්ව පවා ඇති වෙන්න පුළුවන් කියලා අපේ මේ බඩවැලේ තියෙන හොඳ බැක්ටීරියා මැරුණාම ග්ලයිෆොසේට් ඇතුළු පලිබෝධනාශක වර්ග පහක් ප්‍රදේශ කිහිපයක විකිණීම හා භාවිතය තහනම් කරමින් නිකුත් කර තිබූ ගැසට් පත්‍රය අවලංගු කළ පලිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයාගේ වැඩ තහනම් කර තිබෙනවා
2014 වසරේ දෙසැම්බර් මස 22 දින එවකට පලිපෝතනාශක රෙජිස්ට්‍රාර්වරයා මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබුණා. ඒ අනුව ග්ලයිෆොසේට්, ප්‍රොපනිල්, කාබරිල්, ක්ලෝෆයිරිපොස්, කාබෝෆියුරාන් නැමැති පලිපෝතනාශක වර්ග පහක් ප්‍රදේශ කිහිපයක භාවිතය විකිණීම සඳහා ඉදිරිපත් කිරීම සහ අලෙවිය තහනම් වුණා. අනුරාධපුර, පොළොන්නරුව, කුරුණෑගල, මොනරාගල දිස්ත්‍රික්ක තුල සහ කන්දකැටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ තුල මෙම පලිපෝතනාශක භාවිතය තහනම් කෙරුණා. කෙසේ වෙතත් නව ගැසට් නිවේදනයක් නිකුත් කරමින් පලිපෝතනාශක රෙජිස්ට්‍රාර් ආචාර්ය ජේ.ඒ. සුමිත් මහතා මෙතෙක් ක්‍රියාත්මක වූ ගැසට් නිවේදනය අවලංගු කළා. මෙතර පලිපෝතනාශක රෙජිස්ට්‍රාර් ආචාර්ය ජේ.ඒ. සුමිත් මහතා වහම ක්‍රියාත්මක වන පරිදි තනතුරෙන් ඉවත් කිරීමට පියවරගෙන තිබෙනවා. ඒ අනුව අදාළ රෙජිස්ට්‍රාර්වරයා නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කරන බවත් ඔහුට එරෙහිව විනයානුකූල පරීක්ෂණයක් පවත්වන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරනවා. ඊයේ දිනේ අතිගරු ජනාධිපතිතුමා පරිසර හිතකාමී කෘෂි කර්මාන්තයේ පිළිමද මේ වෙනුවට ගෙන ඇති පියවර පිටිබද දීර්ඝ සාකච්ඡාවක් කරා. එතෙන්දී වී ගොවිතන ඉතාම සාර්ථකව සිදු ඇති බවත් ඊයේ දවසේ වෙනකොට හෙක්ටයාර් 650,000ක් වගා කර ඇති බවත් ගුජන සමාන බෙදාරින් දැනුවත් කරා. ඒ වගේම ඔවුන්ට කඩිනමින් කාබනික පොහොර ලැබීමට අවශ්‍ය උපදෙස් ලබා දුන්නා. ඒ වගේම අයහපත් කාලගුණ තත්ත්වයක් එක්ක මේ වන විට එළවලු මිල ඉහළ ගිහිල්ලා තියෙනවා විශාල වශයෙන් ගොවියන් අපහසුතාවයට පත් වෙලා තියෙනවා. ඒ නිසා මේ අධික වර්ෂාව නිසා දිලිර නාශකෝල අවශ්‍යතාවයක් තියෙනවා. ඒ වගේම එළවලු සඳහා සුවිශේෂිත පොහොරක අවශ්‍යතාවයක් නිලධාරීන් විසින් අධිකරු ජනාධිපතිතුමා දැනුවත් කරා. ඒ අනුව එළවලු සඳහා සුවිශේෂී පොහොරක් ගේන්න අනුමැතිය ලබා දුන්නා. ඒ වගේම දිලිර නාශක ඉතාම කඩිනමින් ආනයනය කිරීමට අවස්ථාව ලබා දුන්නා. ඊයේ රාත්‍රියේ පලිබෝධනාශක රෙජිස්ටාර් විසින් කැසට් පත්‍රයක් මගින් තහනම් කර තිබූ ග්ලයිෆොසේට් නැවත තහනම් ඉවත් කරලා දුන්න එක සම්පූර්ණ වැරදි. රජයේ ප්‍රතිපත්තියට එරෙහිව ඔහු කටයුතු කළ තියෙන නිසා ඔහු එම තනතුරෙන් ඉවත් කිරීමට මම වහාම උපදෙස් ලබා දුන්නා. ඔහු මීට කලිනුත් පෞද්ගලික රසායන පොහොර සමාගම් කීපයකට රසායනික පොහොර ආනයනය කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළක් හදලා තිබුණා. ඒ පිළිබඳව ඔහුට විනය පරීක්ෂණයක් දැනටත් පැවැත්වෙනවා. ඒ නිසා ඔහුට විරුද්ධව විනය පරීක්ෂණයක් පැවැත්වීමටත් ඒ පරීක්ෂණයෙන් පස්සේ ඔහු පිළිබඳව කටයුතු කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා. ඒ අතරතුරේ කැසට් පත්‍රය නැවතත් ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කටයුතු කරා. දැන් පුවත් කිහිපයක් ලොහුඳින් कोलंबो विश्वविद्यालय संचारक अध्ययनांश सह वन कॉलफेस आयतने संविधान कल सम्मानुलला मेम वस्तावट प्रधान आराधित सहभागे युद्ध हमदापति जनरल शवेंद्र सिल्वा महताय कोलंबो विश्वविद्यालय वैद्यपीठे वार्षिक सम्मंत्रणे पिलिबंद दनोत्किरीमे माध्यहमवाक पवत्वना ए वैद्यपीठे पीठाधिपति महाचार्य वज्र दिशा नायक महतागे प्रधानत्वेन පැලියකුඩ මැනින් පොදුවෙළඳ සංගමේ මහසභා රැස්වීමේදී උණුසුම් තත්ත්වයක් ඇති වුණා. නව නිධාරේ මණ්ඩලයේ පත් කිරීමට යාමේදී මෙම තත්ත්වය ඇති වී තිබෙන්නේ. වත්මන් රජයේ කෘෂි ප්‍රතිපත්තිය රටට වඩාත් වැඩදායි එකක් බවයි නව සභාපති එච්.එම්. උපසේන මහතා මෙහිදී මාධ්‍ය හමුවේ කියා සිටියේ. ලේ පරිත්‍යාග කිරීමේ වැඩසටහන් දෙකක් ගාල්ල කරන්දිණිය හා න්‍යාගම යන ප්‍රදේශවලදී පැවැත්වුණා. ජාතික තරුණ සේවා සභාව, ජාතික රුධිර පාරවිලෙන ආයතනය, ශ්‍රී ලංකා තරුණ පාර්ලිමේන්තුව හා ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලන එක්වයි මෙය සංවිධානය කළේ. වීරකැටියේ රාජපක්ෂ මධ්‍ය මහාවිද්‍යාලය තුන්වන වරටත් සංවිධානය කළ ආදි ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට් තරගාවලිය සාර්ථකව අවසන් වුණා. විදුහල්පති පුෂ්පා වීරවර්ධන මහත්මියගේ මූලිකත්වයෙන් තරගාවලිය සංවිධානය කෙරුණා. තරගාවලිය සංවිධානය කළේ වීරකැටිය රාජපක්ෂ මධ්‍ය මහාවිද්‍යාලයේ ආදි ශිෂ්‍ය ක්‍රිකට් සංගමයයි. තරගාවලියේ වීරයලිස දිනේෂ් මදුශංක සම්මාන දිනාගත්තා. 2008 උසස් පෙළ කණ්ඩායම මෙහි ශූරතාව හිමි කරගත්තා. අනුශූරයන් බවට පත් වුණේ 2005 උසස් පෙළ කණ්ඩායමයි. ඒත් සමගින් ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මෙතකින් නිමවට පත් වෙනවා. පසරු 1:55 සිට අපගේ බෑන් පැය ප්‍රවෘත්ති විකාශය බලාපොරොත්තු වන්න ඔබට සුබ දවසක්.